ලස්සන කැදැල්ලක් හදාගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හැම විටම ඇඟිලි ගනින්නේ මම කවදද ලස්සන මනාලියක් වෙන්නේ කියලා. මම කවදද ලස්සන මනාලියක් වෙන්නේ කියලා හිතනකොට කවුද මාව ලස්සනට හැඩ කරන්න කියන ප්‍රශ්නෙත් එතෙන්ට එනවනේ නේද? ඉතින් ලස්සන මනාලියක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ලස්සනට හැඩ කරන කෙනෙක් දැන හඳුනා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබ මනාලි විශේෂාංගයේ සිකුරාදා නුගසවෙන ඉතික් හැරෙන්නේ ඒ බලාපොරොත්තු ඉටු කරන්න. අද මනාලි විශේෂාංගයට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගාල්ල ප්‍රදේශයෙන් මතුවෙච්ච දක්ෂ තරුණ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය. ඇය හෂිනි රත්නායක. බොහොම ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා හෂිනි. හෂිනි තනියම නෙමෙයි ආවේ. අද ලස්සන මනාලියන් දෙදෙනෙකු කැටුව තමයි ආවේ. හැබැයි මනාලියන් දෙදෙනා සම්ප්‍රදායන් දෙකකට තමයි හැඩගස්සගෙන ඇවිල්ලා තින්නේ. අපි මුලින්ම සූදානම් වෙන්නේ අපේ කමට අපේ සම්ප්‍රදායට උඩරට මෝස්තරේට හැඩගන්නු මනාලියක් පිළිබඳව කතා බහ කරන්න. හෂිනි උඩරට මෝස්තරේට මනාලියක් ඇඳවගෙන ආව මම හිතන්නේ බොහොම කාලෙකින්. ඔබ තරමක් නිර්මාණශීලී දේවල් වලට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. ඔව් මං ගොඩාක් ආසයි එහෙම වෙනස් දෙයක් කරන්න. ඉතින් දැන් මටත් ඕනනේ කියන්නේ අපි නිතරම දකින දේවල් නැතුව වෙන දෙයක් කරන්න. ඒකින්ද නමුත් අපි වෙනස් දෙයක් කරත් අපේ නිර්මාණයට වෙනස් දේවල් එකතු කරාට ගොඩක්ම අපි බලාපොරොත්තු වෙන්න ඕන සම්ප්‍රදාය ගරු කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මං ගොඩක්ම ආසයි කැන්ඩියන් එකකට සුදු කැන්ඩියන් එකකට වඩා රන්වන් පැහැයට කැන්ඩියන් එකක් ඩ්‍රෙස් කරන්න. ඉතින් ඒක දැන් අපේ කැමැත්ත උනත් ඒක ගොඩක්ම ලස්සන දැන් අපි ගත්තොත් අපේ පාරිභෝගික හැම දෙනාගේම ස්කින් කලර් එක නැහනේ. ඒකෙන් හින්දා ගොඩක්ම ලංකාවේ අයට ගැලපෙන රන්වන් පැහැය. රන්වන් පැහැයට සකසගත්තු කැන්ඩියන් එකක් තමයි අද මං ඩ්‍රෙස් කරගෙන ආවේ. डायना के हेडरो बलन अपीट अवस्थावती रन पहय अपे श्रीलांकिक हमे वर्णेट गेलपिन रन वन पहयंगमय डायना सरसिलाइने लसन सरी मोस्तरी की मुलिम कमी ओसरी पीली बांधव कथाक्रा टिकट विना स्कील मट ओसरी ओ मे दें कटवर्क डिजाइन है कि तमय ओसरी अभी अपे आयतने तमय अभी मेक निर्माण करते मगे अतिम तमय सकस ममय मगे रूपला शिल्पी एक निर्माण करे मम गोडकला दें दिन पुलवाम डिजाइन का तमय कटवर्क इतनी डायनेट मैं निर्माण करा कटवर्क डिजाइन का कैंडियन का ඔසරි මොස්තරේ පොටක් ටිකක් දිගට පාවිච්චි කරලා තියෙනවා නේද? පොට අපේ සාමාන්‍ය ලෙන්ත් එකට නැතුව දිග වෙන්න පාවිච්චි කරා. සාරි මොස්තරේ සඳහා යොදාගෙන තියෙන වැඩි හරයක් පබලු. පබලු මොස්තරයක් යොදාගත්තා. ඒ සමගම ඒ පබලු උපයෝගී කරගෙන කැන්ඩියන් සෙට් එකක් පබලුම තියෙන කැන්ඩියන් සෙට් එකක් තමයි මම පාවිච්චි කරේ. ඒ හැම දෙයක්ම වගේම ලස්සන මේකප් එකක් නැත්තම් යාෂිනි මනාලියේගේ ලස්සන ගැන කතා කරන්න අපිට බැරි වෙනව නේද? ඔව් අනිවාර්යයෙන්ම මේකප් එක නම් බ්‍රයිට් කෙනෙක්ට අනිවාර්ය දෙයක්. දැන් මෙතෙන්දී ඩයනට යොදාගත්තු මේකප් එක gold වර්ණයට රන්වන් පැහැයට යන මේකප් එකක්. ආයි ෂැඩෝස් පාවිච්චි කරත් දුඹුරු පැහැයට හුරු වෙන්න. මෙතෙන්දී ලිප් වර්ණය උනත් දැන් ගොඩක්ම පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක්ම ලිප්ස් කැපිලා පේන්න. ඉතින් දැන් ගොඩක්ම නැචරල් විදිහට තියෙනවා නම් ගොඩක්ම බ්‍රවුන් කලර් එකට හුරු ලිප්ස්ටික් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ රතු මෙරුන් වගේ ඒ වගේ පාට ඉස්සර තමයි. ඔව්. දැන් ගොඩක් කලාවට දැන් යුවතී ගොඩක්ම ලස්සනයිනේ. ඇත්තටම කාගේ හරි මොන කෙනා ගත්තත් එයාලගේ ලොකු ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ හැමෝම ලස්සන ගැන හිතන්න පටන් ගන්නවා. ඔව් හිතන්න පටන් ගෙනා. අනිත් එක තමයි මනාලියක් වෙද්දී අනිවාර්යයෙන්ම මාස 6කටවත් ඉස්සෙල්ලා දැන් සූදානම් වෙනවා. ඉතින් මාස 6ක් යනකොට අපේ ළඟට ඇවිල්ලා මාස 6කට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මේ ලේස්ති වෙද්දී අපි කියනවා ස්කින් එක හදාගන්න හැටි ෆිගර් එක මේන්ටේන් කරගන්න මොන ඇඳුම දාඳින්නේ. ඉතින් අපිට ඉතා පහසුයි. දැන් ඉන්න අය ගොඩක්ම දැනුවත් අපේ පාරිභෝගික ජනතාව ඒගොල්ලන්ගේ දවස ගැන ඒගොල්ලන්ගේ සිහිනය සැබෑ කරගන්න හරියට උනන්දු වෙනවා. ඒ කියන හොඳ සහයෝගයක් ලබා දෙනවා. එමුනම් මල් කලඹ සහ කොණ්ඩ මෝස්තරේ ගැන පොඩ්ඩක් කතා කරමු හෂි. මෙතෙන්දී මල් කලඹටත් අනිවාර්යයෙන්ම පබලු යොදා ගන්න අවශ්‍යයි. ඒ හින්දා තමයි මම මල් කලඹට පබලු යොදාගත්තේ.
දැන් පේනවා ඇති හෙයා ස්ටයිල් එක ඒකෙදි ලොකු බන් එකක් පාවිච්චි කරෙත් නැහැ ගොඩක් අර වෙනසක් වෙන විදිහට මම හෙඩ් ඩ්‍රෙස් ටික පාවිච්චි කරා පොඩක් රවුම් වෙන්න තමයි පාවිච්චි කරේ කුඩා මල් අරගෙන හෙඩ් ඩ්‍රෙස් එක සැකසුවා මල් කලඹට නම් ටිකක් ලොකු නෙළුම් මල් මල් කලඹට නෙළුම් මල් උපයෝගී කරගත්තා ඒ වගේම හෙඩ් ඩ්‍රෙස් එකේ තියෙන රෝස මල් පාවිච්චි කළා තියෙනවා මෙතෙන්ද කියන්න ඕන දෙයක් තමයි දැන් අපි සාම්ප්‍රදායික විදිහට කැන්ඩියන් මනමාලියක් හැඩගන්නාදී ඉතාම වැදගත් දෙයක් තමයි එයාලගේ කැන්ඩියන් සෙට් එක. ඉතින් දැන් කාලේ කැන්ඩියන් සෙට් එක අඩුවෙන්ම දාන්නනේ ගොඩක් එලාට බලන්නේ. නමුත් ගොඩාක් ලොකු අරුතක් තියෙනවා රසාදරයක් මේ කැන්ඩියන් සෙට් එකේ. ඉතින් දැන් ගොඩක් වෙලාවට දැන් හරි ප්‍රමේණ කැන්ඩියන් මනමාලියෙක්ට අනිවාර්යෙන් මාල 10ක් තියෙනවා. ඔව්. ඉතින් අපිට මං හිතන්නේ විස්තරාත්මකව කතා කරන්න පුළුවන් වෙයි හෂිනි දවසක මොකද ඒක වෙනම මාතෘකාවක් වෙනවා. ඔව් අනිවාර්යෙන් ලොකු මාතෘකාවක් ඒක දැනගෙන පාවිච්චි කරන නම් හොඳයි. හැබැයි අපි ඒක දිගට කතා කරන්න ගියොත් මුතුට අසාධාරණයක් වෙනවා. මොකද මුතුත් අද හරිය ලස්සනට හැදවලා අවිලා තියෙන ඉන්නේ. අපි ආරාධනා කරනවා මුතුට අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ උඩරට මනාලියේ දයන අපෙන් චුට්ටක් සමු ගන්නකොට අපි මුතුට ආරාධනා කරනවා ලස්සන විලාසිතාවකින් අපි ඉදිරියට එන්න කියලා. මුතු ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේනේ. ඔව් මුතු අපි ඕනම කෙනෙක් දන්නවා මුතු සිහින් සිරුරක් තියෙන උස යුවතියා. ඉතින් මම කල්පනා කරේ ගොඩක් වෙලාවට මුතු පැහැපත්. ඉතින් දයන පැහැපත් නැතුව නෙමෙයි. ඉතින් මට අර ඒ වෙනස්කම කරන්න ඕන හින්දා තමයි සුදු සහ රන්වන් පැහැය යොදාගත්තේ. දැන් මුතුට ගොඩක් වෙලාවට සුදු පැහැය මම යොදාගත්තා net සාරයකින්. ඇත්තටම මුතුට net සාරයක්ම නෙමෙයි. සිහින් සිරුරක් තියෙන හින්දා ඕනම සාරියක් ගැලපෙනවා. ඉතින් මට මෙතෙන්දි අවශ්‍ය උනේ ඒ ඩිසයින් එකක් පෙන්වන්න. සිල්ව කලයකත් එක්ක සුදු සාරියක් තමයි මම මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් ඇගේ හැඩරුව වඩාත් කැපී පෙනෙන. කොණ්ඩ මෝස්තරය දිහා බැලූ බැල්මට ලොකු වෙනසක් පේනවා හෂිනි. ඔව් දැන් කොණ්ඩේනොත් ගොඩක් උස වෙන විදිහට තමයි කොණ්ඩෙත් පාවිච්චි කරේ. ඒ වගේම පොඩි තැල්ලක් වගේ අපි පාවිච්චි කරා හෙඩ් ඩ්‍රෙස් ෆ්ලවර්ස් නැතුව ඕනමන්ට් වලින් තමයි හිස සරසුවේ. ඔය වගේම කොණ්ඩ මෝස්තරයට වර්ණ එකතු කරගෙන තියෙනවා ඔබ. ඔව් මෙතෙන්දී නම් පර්මනන්ට් කලර්ස් නෙමෙයි අපි පාවිච්චි කරේ. ඕනනම් ගොඩක් දැන් තරුණියෝ කැමති පර්මනන්ට් කලර්ස් කරන්න. ඉතින් දැන් මෙතෙන්දී මම පාවිච්චි කරේ ටෙම්පරරි කලර්. ඒකත් මුතුගේ ස්කින් කලයකට මැච් වෙන තමයි කලයක කරේ. ඇත්තටම හෙයා ස්ටයිල් එකක විවිධත්වයක් පේනවා. දැන් අපි කොණ්ඩේ කර්ල් එකක් බන්ච් එකක් දාද්දි උනත් කලයකක් තියෙනවා නම් ඒ එහෙකට එකක් වෙනස් වෙලා පේනවා කලයකක් තියෙද්දි. හැටි බොහොම විචිත්‍ර විදියට හරි ගැස්සලා තියෙනවා. ඔව් මෙතෙන්දී අත් ස්ටියුස් පාවිච්චි කරලා නැහැ. ඕපන් ටොප් එකක් විදිහට තමයි මම බ්ලවුස් එක නිර්මාණය කරේ. හැබැයි මේ ඔක්කොමත් එක්ක ඔබ පුංචි මල් කලමක් පාවිච්චි කළා දිනේ. ගොඩාක් සරල වෙන්න තමයි මට අවශ්‍ය වුණේ. දැන් දැනුත් ගොඩාක් අපි දැන් මෙතන නිරූපිකාවක් හින්දා නමුත් අපි නිකන් සාමාන්‍ය බ්‍රයිට් කෙනෙක් ගණෙද්දී අපිට සාමාන්‍ය ජීවිතයේදී වැදගත් වෙන්නේ සාමාන්‍ය අපේ පාරභෝගික ජනතාවනේ. ඉතින් ගොඩාක් දෙනෙක් කැමති දැන් බ්‍රයිට් අනිවාර්යයෙන්ම වේල් එකක් උස්සගෙන සාරියත් අතට දාගෙන හරි අමාරුයි. අනිවාර්යෙන් ඉන්දියන් බ්‍රයිට් කෙනෙක් වුණාම. ඉතින් ගොඩක් වෙලාවට අපි මල් කලඹින් ඇත්තටම පහසුවක් දෙන්න තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි හෂිනීත් එක්ක ගොඩක් වෙලා කතා කරන්න පුළුවන් මේ නිරූපිකාවන් දෙදෙනාගේ හැඩරුව පිළිබඳව. අපි කතා කරනවා වගේම මන් දන්න ඔබ නිවහනේ ඉඳගෙන මේවා ඉතා හොඳින් විනිශ්චය කරනවා. ඉතින් ඔබේ කැමති අකමැති දේවල් ඔබ අගය කරනවා නම් ඇගේ නිර්මාණ ඇයට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඇගෙන් උපදෙස් ලබා ගන්නට කැමති නම් ඒත් ඇයට කතා කරන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයෙන් 0777 852 866 0777
අටසිය පනස් දෙකයි අටසිය හැට හය කියන දුරකථන අංකයට කතා කළොත් හෂිනි අනිවාර්යෙන්ම ඔබට උදව් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මතක් කරනවා 0777 852 866 කියන දුරකථන අංකය ගාලු ප්‍රදේශයේ අය කටයුතු කරන්න රූපලාවන්‍ය කටයුතු හෂිනි රත්නායක. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබට අද දවසේ අපිත් එක්ක මේ සුන්දරු මනාලියන් හැඩ ගන්වාගෙන ආවට. ඒ වගේම අපේ මැදිරිය ලස්සන කරන්න ලස්සන හැඩරුවින් සරසන්න මුතුටත් දයනටත් මේ අවස්ථාවට එකතුනාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් හෂිනි ආයි දවසක අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ලස්සන නිර්මාණයක් එක්ක මුණ ගැහෙන්න. අයිකෝ සිකුරාදා නුගසෙවන තව හුඟක් දේවල් එක්ක ඔබේ නිවහනේ තවත් හොරාවක් රැඳෙනවා.